සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානයේ ප්‍රති සිරස්තල වෙත ඉන්දිය සාගර සමුළුව සඳහා අගමැති වියට්නාමයට මෝටර රථ අමතර කොටස් දේශීය නිෂ්පාදකින්ට රජයෙන් නැක්කලක් महानुवर अवसान महा रांदोली पेरहर अद चीने होटलेक गिन्नकीन दहा अटाक मरुट प्रथम धर्म संघायनाव पवैत्वीम एतुलू शासन इतिहासे वेदगत सिदुईम रसाक सनिट्वांडू निकिन्नीपुर पसलोस्सक पोहोय अदाय एवेनुएन दिवेनपुर विहर विहारस्थानवल विविध पिंकम संविधान कर तिबेनवा සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුදහම සම්බන්ධයෙන් නිල්ල වූ විනය විරෝධී ආකල්ප නැති කරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණා. විනය කර්ම සිදු කර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් අනුදින වදාළේද අද වැනිම වූ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයක්. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර සේරුවාවිල මංගල චෛත්‍ය රාජයාගේ ඉදිකිරීම ආරම්භ කිරීමද මෙම උතුම් පොහෝ දිනේ සිදු වූ බව වංශ කතාවල දැක්වෙනවා. ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික වන ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත් වූයේද අද වැනි නිකිණිපුර පසළොස්වක පොහොය දිනකයි. නිකිණි පොහොය වෙනුවෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති අතර උදැසන පටන් මෙම වැඩසටහන්වලට සැදැහැවතුන් විශාල වශයෙන් එක්ව සිටින ආකාරය දැකගත හැකි. ITN සවනක්‍රස් පොහෝ දින සජීවී වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානයේදී. පූජ්‍ය වැලිමිටියාවේ සීලරතන සහ පූජ්‍ය දියතලාවේ පියදසී යන ස්වාමීන් වහන්සේ සවනක්‍රස් වැඩසටහනේ ධර්ම දේශනා පැවැත්වුවා. ධර්ම සාකච්ඡා භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් දවස පුරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ අතර ITN FM ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වෙන්නේ හෙයියන්තුඩුව පුරාණ විහාරස්ථානය මුල් කරගෙනමින් සාමණේර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ධර්ම ග්‍රන්ථ කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමෝපියන්ට උපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. ඔබ මාට බොනිය රන්වැට පිනෙන් පිරෙනවා වාගේ පිං කැට මොතක් නැරම සෙනෙහස දුන් මාට මේවා මේ පිං නිවනට යන්නට ඉන්දිය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ බලා අද පිටත් වෙ ගියා. වියට්නාමයේ හැනොයි නුවරදී ලබන 27 සහ 28 දෙදින ඉන්දිය සාගර සමුළුව පැවැත්වීමට නියමිතයි. කලාපීය නව හැඩතල ගොඩනැන්වීම යන්න මෙවර සමුළුවේ තේමාව වනවා. ඉන්දිය සාගර කලාපයේ මූලෝපායික සහ ආර්ථික වැදගත්කම ගැඹුරින් අවබෝධ කර ගනිමින් සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැන්වීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී අවධානය යොමු වනු ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවේ සමාරම්භක සැසියේදී අදහස් දැක්වීමටද නියමිතයි. සිංගප්පූරුව, බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාව එක්ව ආරම්භ කළ මෙම වාර්ෂික සමුළුව සඳහා කලාපයේ රාජ්‍ය නායකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් නැතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතයි. අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාඋදෙහෙට්ටි සහ විශේෂ සහායිකා සෙන්ට්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත්. මෝටර රථ අමතර කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්නන්ට රජයේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. මේ ඔස්සේ විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකි බවද ඒ මහතා අවධාරණය කළා.
ලංකාවේ දේශීය ප්‍රතිපත්ති අනුව අපට අවශ්‍යයි මේ අමතර කොටස් හැකිතාක් දුරට ලංකාවේම සාදා ගැනීම. ඒ සඳහා රජයේ මගින් අවශ්‍ය ආධාර උපකාර සැලසිය යුතුයි. මොකද මෙම ක්‍රියාවලිය තුලින් අපට රටේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තරුණයින්ට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම විශාල විදේශ විනිමයකුත් අපිට ඉතුරු කර ගැනීමට පුළුවන් වෙනවා. ලංකා ඔටෝ 2018 AMB ටාසර්ස් ඉවෙන්ට් ගෲප් මගින් පවත්වන මෝටර රථ අලවීන් පසු සේවා අංශයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට එක්වීමනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලා පරිසරයේදී ප්‍රදර්ශනය පැවැත්වෙනවා. සායිකෙන් ලක්ෂයක බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙවැනි විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යවසායකින් 283 දෙනෙකුට රුපියල් 3,24 ලක්ෂයක ණය මුදල් ප්‍රදානය කෙරුණා. ව්‍යවසායක පාරාදීසයක් බිහි කරමින් නව ව්‍යවසායකීන්ට ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රම 16කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. ඒ යටතේ පොළොන්නරුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේද විශේෂ ණය කවුලුවක් විවෘත කර තිබෙනවා. එම ශාකාවෙන් ණය ඉල්ලුම් කළ ව්‍යවසායකයින් 283 දෙනෙකු සඳහා රුපියල් 3,24 ලක්ෂයක ණය මුදල් ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරුණා. රන්නස්වැන්න, ගොවි නවෝදා, ජය ඉසුර, හරිත ණය ආදී යෝජනා ක්‍රම යටතේ මෙම ණය මුදල් ලබා දීම සිදු කෙරුණේ. තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය මහත් පිටිවහලක් බවයි ප්‍රතිලාභීන් පවසන්නේ. ඒ පිළිබඳ ඔවුන් රජයට සිය ප්‍රසාදය පළ කළේ මේ අයුරින්. අප ව්‍යාපාර දියුණු කර ගැනීමට සහ තරුණ ව්‍යවසායකත්වයේ සංවර්ධනය කර ගැනීමට ලබා දෙන මේ ණය මුදල තුලින් ආර්ථික මට්ටම උසස් කරලා ගැනීමට රජය දෙන සහයෝගය අපි ඉතා අගයකට සලකනවා. අපේ ව්‍යාපෘති තුලින් රටට විදේශ විනිමය ලබා දීම මේ ණය මුදල අපිට වඩාත් උපයෝගී වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ රජයට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ වැඩසටහන් අපි වගේ අයට හඳුන්වා දීම පිළිබඳව. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ උතුරු මැදහා උතුරු පළාත් ප්‍රාදේශීය සාමාන්‍ය අධිකාරී යූ.බී. සේමසිංහ, පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු රොහාන් ප්‍රනන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. විවිධ රැකියා ක්ෂේත්‍ර සඳහා 25,000ක තරුණ තරුණියන් පිරිසක් පුහුණුවට බඳවා ගැනීමට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය කටයුතු යොදා තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එම අධිකාරියේ සභාපති වෛද්‍ය සාරංග අලහපිරු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රය, මෝටර රථ යාන්ත්‍රික ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 25,000ක් පමණ මේනකොට හොයාගෙන තිබෙනවා. අපි අදහස් කරනවා උසස් පෙළ අවසන් වීමත් සමග සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා 25 වෙනිදා දක්වා කාලය පුරාවට නයිටා ප්‍රධාන කාර්යාලයේදීත් දිස්ත්‍රික් මට්ටමේ තිබෙන නයිටා කාර්යාලවලත් සම්මුඛ පරීක්ෂණ තියලා මෙම ක්ෂේත්‍ර සඳහා කැමැති පිරිස් බඳවා ගන්නට වයස අවුරුදු 16ට වඩා වැඩි ඕනෑම කෙනෙකුට පුහුණුව සඳහා ලත්විය හැකි එම ශේෂ්ඨ සඳහා බඳවා ගන්නා තරුණ පිරිස සඳහා අපි බලාපොරොත්තු වන ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා පුහුණු වැඩසටහන ආරම්භ කරන ආයතනය තුල සිදු කරන මූලික පුහුණුවකින් පස්සේ අපි ඔවුන් කර්මාන්තය සඳහා ස්ථානගත කරනවා. ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහැර මංගලයේ අවසන් රන්දවලි මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා. ITN ඔසේ එය නැරඹීමටද ඔබට අවස්ථාව හිමි වෙනවා. ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. අලියතුන් 100ක් සහ ශිල්පීන් 1500කට වැඩි පිරිසක් පෙරහැර සඳහා එක්ව සිටියා. පෙරහැර කරඬුව වැඩම කරවීම සිදු කළේ කතරගම වාසනා හස්තියයි. දෑලේ ගමන් කළේ සිංහරාජා සහ මියන් රාජා හස්තීන් දෙදෙනායි. උඩරට පහතරට ඇතුළු සාම්ප්‍රදායික නර්තනාංග රැසකින් පෙරහැර වර්ණවත් වුණා. ඒ නැරඹීමට අතිවිශාල පිරිසක් ඊයේ දිනේද එක්ව සිටි ආකාරයයි දැකගත හැකි වුණේ. මේ අතර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනවා. රාත්‍රී 7:58ට උතුරු දිශාභිමුඛව පෙරහැර පිටත් වීමට නියමිතයි.
එය දලදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩීඑස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි. මේ වන විට පෙරහැර සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. සදහැවතුන් විශාල පිරිසක් මේ වන විටත් මහනුවර ඓතිහාසික පින්බිමට පැමිණ සිටින ආකාරය අප කැමරා කාචයේ මෙසේ සටහන් වුණා. ITN මාධ්‍යාලය HNB ග්‍රාමීන් හා එක්ව සිදු කරන ITN ප්‍රවර්ධන වැඩසටහනේ තුන්වන දිනය දඹුල නගරයේදී පැවැත්තුණා. ITN මාධ්‍යාලය ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. HNB ග්‍රාමීන් බැංකුවේ දඹුල ශාඛාව විවෘත කිරීමද මෙහිදී සිදු වුණා. ITN රූපවාහිනියේ විකාශනය වන කෝපි කඩේ ටෙල් නාට්‍ය ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් සජීවී සංගීත ප්‍රසංගයක්ද පැවැත්තුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අගහිගකම් ජීවිතයට කෙතරම් පීඩා සිදු කළද අධ්‍යාපනයෙන් ජීවිතයේ හිණි පෙත්තටම පියමැනීමේ දිරිය හිතක් ඇති දියණියක ගැන අපට වාර්තා වුණා. ජීපී පන්සිලු මෙත්මි දැරිය ජීවත් වන්නේ රත්ගම අංහන්දිය ප්‍රදේශයේ. ඇය අම්බලංගොඩ ප්‍රජාපති ගෞතමී බාලිකා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දැස් නොපෙනෙන පියා සහ මවට අමතරව ආච්චි සහ සීයාද සමගින් පුංචි මෙත්මි කටුමැටි ගෙපලක ජීවත් වෙනවා. පොද වැස්සත් ඔවුන්ට සරදම් කරන්නේ වැස්ස නවතා ගැනීමට වහලයට හයි හත්තිය නොමැතිකම හේතුවෙන්. වහලය දිරාපත් වීමෙන් තම පොත්පත් තෙමි විනාශ වෙන බවයි මෙත්මි දැරිය පවසන්නේ. කෙතරම් අගහිඟ කම්මැද උවද පහේ ශිෂ්‍යත්වෙන් ඉහලින් සමත් වන්නට මේ දැරියට හැකි වුණා. තමන් කෙසේ හෝ අධ්‍යාපනයෙන් ජයගෙන වෛද්‍යවරියක ලෙස කටයුතු කිරීම ඇගේ බලාපොරොත්තුව බව ඇය කියා සිටිනවා. ඉතින් ඇති හැකි කවුරුන් හෝ නැති බැරි මේ පවුලට උදව් උපකාරයක් කරනවා නම් එය මහා පුණ්‍ය කර්මයක් වනු නොඅනුමානයි. ඓතිහාසික ලංකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සම්බුද්ධ මන්දිරයේ ඉදිකිරීම කටයුතු මේවන විට සිදු කෙරෙනවා. වලකම්පා රජසමයේ සොලි ආක්‍රමණයෙන් සම්බුද්ධ ශාසනය රැක ගැනීමට රජුගේ අගබිසව වූ සෝමාදේවිය තම ජීවිතය පරිත්‍යාග කළා. සෝමාදේවිය සිහිකිරීම වෙනුවෙනුයි ඓතිහාසික ලංකාරාම චෛත්‍ය රාජනන් වහන්සේ ඉදිකෙරෙන්නේ. ඒ අනුරාධපුර ලංකාරාම පුදබිමේයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අනුව එහි ඉදිකෙරෙන නව සම්බුද්ධ මන්දිරය, සම්බුද්ධ ප්‍රතිමා, බිතුසිතුවම්, මහරහතන් වහන්සේලාගේ පිළිම ආදියෙන් නිම කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ සඳහා පින්බර ඔබටද දායක විය හැකි බවයි ලංකාරාම විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ. රජ දවසින් පසු ඉදිවෙන මේ වටිනා මේ විහාර කර්මාන්තයට දායකත්වය ලබා දෙන ලෙස මේ බුදුන් මහරහතුන් වැඩ සිටිය මේ පුදබිමේ ඉඳගෙන ඔබ සියලු දෙනාටම මා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. නිකිනි පුන් පොහෝ දිනේ වෙනුවෙන් වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. බෙන්තොට උඩකොටුව බෝධිසම්ප රජ මහා විහාරස්ථානයේ නව බුදු පිළිම වහන්සේ අභියස පිවිසුම විවෘත කෙරුණේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝකවිදු මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ බෙන්තර ගඟ මැදියේ ඉදිකර තිබෙනවා. මේ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 15ක් විහාරාධිපති පූජ්‍ය බෙන්තර ජිනානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානයේ නව අටවිසි බෝමළුව විවෘත කිරීම අද සිදු කෙරුණා. ඒ සිතුල්පව්ව රජ මහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය මාතී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අනුරාධපුර ඓතිහාසික අභයගිරිය චෛත්‍ය අභියසදී සංඝ පද්ම පූජා මහෝත්සවයක් පැවැත්වුණා. මෙම චෛත්‍යයට අධිපති සංඝ සහ පද්මයන බහිරවයන් වෙනුවෙන් පූජාව පැවැත්වුණු බවයි ප්‍රකාශ වුණේ. පින්කම පැවැත්වුණේ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේගේ සහ රුවන්වැලිසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. ගිහි පැවිදි විශාල පිරිසක් පින්කමට එක්ව සිටියා. මේ අතර ජපානයේ සවරලංකාජී විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ ධාතු නිධානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අයුරින් සිදු කෙරුණා.
ජපානයේ තේරවාදී විහාරස්ථානයේ කිදිබු ප්‍රථම චෛත්‍ය මෙයයි. ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ ගරු සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සංවිධානය වුණා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මෙන්ම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න නවන්තුඩුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා. කොළඹ වරායේ සිට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ බවුස රථයක් මාර්ගයෙන් ඉවතට පැන පැති බැම්මෙහි ගැටීමෙනුයි අනතුර සිදු වී ඇත්තේ. රියදුරට නිඳියාම අනතුරට හේතු බව වාර්තා වෙනවා. අද අලුයම 4:30ට පමණ සිදු වූ මෙම අනතුරෙන් බවුස රථයට මෙන්ම මාර්ගයේ පැති බැම්මටද අලාභාණය සිදු වුණා. ඉන්තුවා ලැබූ රියදුරු සහාරිය සහායක එල්පිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. පේරාදෙණිය ලූල්කඳුර රෙකෙල්ල ගස්කඩ මාර්ගයේ සිදු වූ ගිලා පැසීමක් හේතුවෙන් එහි ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබෙනවා. පේරාදෙණිය ලූල්කඳුර රෙකෙල්ල ගස්කඩ මාර්ගයේ පිහිටි පාලමක කොටසක් මෙසේ ගිලා පැස ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නතර කිරීමට රෙකෙල්ල ගස්කඩ විධායක ඉංජිනේරු කාර්යාලය පියවරගෙන තිබෙනවා. මේ වන විට මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. ජාතික තිරසර කතිකාව 2030 වැඩසටහනේ සමාරම්භක සමුළුව පසුගියදා කොළඹදී පැවැත්වුණා. 2030 වසර වන විට රට යා යුතු මග තීරණය කරන වැඩපිළිවෙලක් සැකසීම වැඩසටහනේ අරමුණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයයි මෙය සංවිධානය කළේ. ඒ යටතේ දීප ව්‍යාප්තව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ අධ්‍යක්ෂ හරේන්ද්‍ර බී දසනායක මහාචාර්ය සිරි හෙටිආරච්චි යන මහතුරුන් මෙහිදී දේශන සිදු කළා. 2016 වසරේ ඇති වූ ගංවතුර හා නායෑම් වලින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශයේ විපතටපත් වූවන් සඳහා වන්දි මුදල් ලබා දීමක් පසුගියදා සිදු කෙරුණා. ඒ අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඒ අනුව විපතටපත් වූ 430 දෙනෙකු හට වන්දි මුදල් ලබා දුන්නා. නායෑමින් විනාශ වූ ව්‍යාපාරික ස්ථාන දෙකක් සඳහා රුපියල් ලක්ෂ 60ක වන්දි මුදලක් ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ විජේතුංග, කලවාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සලිත කරුණාරත්න, කලවාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සරත් චන්ද්‍ර රාමනායක යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ළමා අපයෝජන අවම කරමින් ඔවුනට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කර දීම වෙනුවෙන් ක්‍රියාත්මක ජනපෞර ප්‍රථම වැඩසටහන ලබන 28 වෙනිදා කුරුණෑගලින් ආරම්භ වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්වයි මේ සංවිධානය කරන්නේ. ප්‍රදේශයේ සිදුවන ළමා අපයෝජන හඳුනා ගැනීම හා ඊට ක්ෂණික පියවර ගැනීම වැඩසටහනේ අරමුණයි. ඒ වෙනුවෙන් ළමා ආරක්ෂක අධිකාරිය ස්වේච්ඡා සමාජිකයින් සඳහා පුහුණුවක් ලබා දීමටද කටයුතු කර තිබෙනවා. සුජීව සේනසිංහ කාන්තා පදනම ක්‍රියාත්මක කරන දැය දිරිය කාන්තාවන්ට අපෙන් අත්වැලක් වැඩසටහන මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේදී පැවැත්ුණා. ස්වයන් ප්‍රකියා පාඨමාලා හැදෑරූ ප්‍රදේශීය කාන්තාවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් මීට එක්ව සිටියා. දේශීය වෛද්‍ය අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමක් කොළඹදී පැවැත්ුණා. ඒ පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ දම්බරත්න ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දේශීය වෛද්‍ය අධ්‍යාපනය දේශීය වෛද්‍ය ක්‍රම සංවර්ධනය සහ සංරක්ෂණය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කොමිෂන් සභාවයි වැඩසටහන සංවිධානය කළේ. මහජන අදහස් බහර ගැනීමේ අවසන් දිනය ලබන මස 15 වනදායින් අවසන් වන බව සංවිධායකයින් පවසනවා. දැන් ක්‍රීඩා පුවත්. ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියා ක්‍රීඩා උළෙලේ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත චතුක දිවාශන. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 7 වන ක්‍රීඩා දිනයේදී ශ්‍රී ලංකා බලාපොරොත්තු යම් තාක් දුරකට ඉහළ නැංගුණු දිනයක් ලෙස අපට හඳුන්වා දෙන්නට පුළුවන්. මීටර 400 පිරිමි මූලික තරගයේ සවුවලට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනාටම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණා. මලල ක්‍රීඩා ඉසව් ආරම්භ කරමින් මීටර 400 මූලික වටේ තරඟ සඳහා අද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා සහභාගී වුණා. මීටර 400 පළමු මූලික වටේ තරඟයට ඉදිරිපත් වුණු කලින්ග කුමාරගේ තම දිවියේ
වාර්තාකල හොඳම කාලය වාර්තා කරගනිමින් තරගයේ 3 වෙනා ලෙස තරගයේ නිම කළා. තපර 45.99ක් ලෙසයි තරග නිමි කාලය සටහන් වුණේ. ඒ අනුව ඔහු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා. අරුණ දර්ශන පසුන මූලික තරගයට ඉදිරිපත් වෙමින් එහි පළමු වෙනා වුණේ තපර 46.97කින් තරගයේ නිම කරමින්. ඒ අනුව ඔහුද අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා. මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලකදී වසර 40කට පසු හොංකොං කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා හොකී කණ්ඩායම සමත් වුණා. පළමු අටේ ගෝල දෙකට බිඳුවක් ලෙස පෙරමුණේ පසු වුණු ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් කළේ ගෝල 4ට 1ක් ලෙස. මීට පෙර හොකී කණ්ඩායම හොංකොං කණ්ඩායමට රිහිව ජයග්‍රහණයක් ලබා තිබුණේ 1978 වසරේදී. මේ අතර එක් පිල්ලකට 3 දෙනා බැගින් සහභාගී වන ප්‍රසිපන්දු තරඟ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඊයේ පළමු ජයග්‍රහණය වාර්තා කළා. ඒ වියට්නාම කණ්ඩායමට රිහිව ශ්‍රී ලංකාව තරගයේ ජයගත්තේ ලකුණු 21ට 7ක් ලෙස. නමුත් ඉනනතුරු පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක ඉන්දුනීසියාව හමුවේ ලකුණු 18ට 12ක් ලෙස පරාජයට පත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංගමින් කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන අද මීටර 400 අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා අභිමානයේ සමගින් තරඟ වැදීමට නියමිතයි. මම චතුක දිවාෂණ ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සෙට. ඒ සමගින් දිවාපුවත් අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk